බලන්න කො හාමිනේ එකම පවුලේ දරුවෝ දෙන්නෙක් වගාලින්දකට වැටලා මැරිලා මේ මාපිසෝ පවුනේ ඕක දැකලා තමයි පොඩි රළ හාමි වෙන මොකුත් නෙවෙයි මේ හාමිනේ මේ දෙමෝපියෝන්ගේ නොසැලකිල්ල නොසැලකිල්ල අදත් ලදරම තල්ලු කරන් ආවයි ලදරම ලදරම බලට මේ වගේ නැගලා යනකොට හොඳයි මම මේක නැගලා ගිය හැම දවසකම හවසට විනිවෙල් ගැට කෝප්පෙ ගන්න දිව්වා කෝප්පෙ ගන්න විනිවෙල් ගැට ඒ මොකටද බා ඈ ඇයි බලහන් කොන එකේ තියෙන මලකඩ කන්දරාව ඈ බයිසලයක් උනාට ලොරි එක මලකඩනේ මේක තියෙන්නේ මම ඔබට කියන්නේ නෑ නෑ ඕම් ඔබට කන්දරම් දෙන්න නම් මං ගාව සල්ලි නෑ හොඳේ අනේ පලයන් උනහපුලෝ යන්න මං ඔය නිකං කන જાතිය මිනිහෙක් නෙවෙයි ඇත්තද මම මේ උඹ එනකල් තමයි බලන් හිටි ඒ මොකද හාමිනේ ඇයි හාමිනේ කිරිමෙල්ල ගත්තද තාලා හාමිට හොරෙන් මෙහෙන් ණයට කාපු වේවයි ණය පැටව ගහලා දැන් නම් ඉවසන්නේ නැහැ තාලා හාමිට කියන එක කියනවාමයි අනේ හාමිනේ මේ අනේ අපි රාලා හාමිට නම් කියන්න එපා මේන්න වැන්ද රාලා හාමිට නම් කියන්න එපා හාමිනේ රාලා හාමිට කිව්වොත් එහෙම මගේ බලයත් පහ කරලා ගෙදර මුත් පන්නලා දායි ඇයි උඹමනේ හැමතිස්සෙම කියන්නේ යනවා නම් ණයට බඩු ඇරන් ඉක්මනටම දෙන්න රත්තරන් කියලා ඈ මං කිව්වද මට මතක නැහැනේ හාමිනේ හොරතල ඔන්නක මතක් කරලා දීපන් ඈ කනවා නම් ණයට බඩු ඇරන් ඉක්මනටම දෙන්න රත්තරන් එහෙම නැතුව ණයට කනම නම් හිඟා කෑම හොඳයි රත්තරන් ඔකට ගස් ගෙම්බ කිව්වේ කිව්වේ ඇත්ත පොඩි රාලාමි ඈ ඉරි හොඳ ඉරි හොඳ ඔංග ඔක අතරපන් ඒක ෆෝන් කතු වුණා නෝ තෝ දැනගන් තෝගේ කට ඇතුළට අත දාලා දිවෙන් ඇදලා අරගෙන අනිත් පැත්ත හරවන කොට්ටෝරයක් හැරෙවෝ වගේ අපේ තණ්ඩිය වෙලා රැට රැට පන්ති ගියද කොට්ටෝර හරවන්න යන්න පොඩි රාලාමි බැලගන්න බැලගන්න නෑ ඔක නත්තම බැලගන්න මුරේ දිගා මුරේ වගේ මං තාමත් බැලගන්න बल बल අයියනවා බාය මෙතන කරදර කරලා හැමෝම නරක මිනිහා කිව්වා කියන්නේ බා ආවෙ නෑ නවා තව සුමානයක් අතුරත සල්ලි දුන්නේ නැත්තම් රාලහාමිට කියන එක කියනවාමයි ආපුව වමාරන්න හිතෙනවා හාමිනේ ඔය වෙලාවට සල්ලි හොයාගෙන මිසක් කෝපි කඩේ පැත්ත පලාතේ ඉන්නේ නැහැ යකෝ ණයට ගන්නකොට හොඳයි ණය ඉල්ලනකොට තමයි කාට කාට ඩෝන් යන්නේ කිරි හොඳ මාවත් දාගෙන ඵලයන්කෝ කොහෙ යන්න දොරන් උට උඹ තුන්තට ඔයේ ගිලි ගිලි නාන්ද गिली गिली नांद ब ओने विदिहट गिला गिली गिली नापा मगे दिव्य रते उबट इड न आइन तवयां पत्तकटया मैं
උඹගේ දිව්‍ය රතේ දන්වැල පැනලා. දැන් ඉතින් දන්වැල කරේ දාගෙන ඕක තල්ලු කරගෙන ඵලයක්. මං උඹ අල්ල ගන්නම්කෝ. තල්ලුවක් දෙන්න. අනේ මා ගිහින් නංගා. අනේ දෙපන්. නගින්ද මං ගිහිල්ලා අරලා ඔන්න ඈ මේ බයිසිකලෙට ඔව් යකඩෝ මං උඹට කිව්වයි කියලා හිතේ තියාගනේ මේ පියෝතිය මං මේ බයිසිකලේ විකුණන්න හදන්නේ ඔබ ගණන් ගන්නවනะ මේ 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 කිරියෝදෝ ඔබගේ මේ මොලේට මොන හරි දෙයක් සිද්ධ වෙලාද අයියෝ මං බයිසිකල් පදින ගෑණියෙක්ද අයියෝ දැන් කාලේ කෙල්ලෝ උඩ අහස යන පෙලෙන් එලවන්නේ බයිසිකල් එපැද්ද මොකද බං වෙන්නේ අනිත් එක උඹට බැරි නම් ජාසොන්ට අරන් දීපන් මේක හොඳ වාහනේ ජාසොන්ට බයිසිකල ඔව් මේ මේ කබල ඈ අනේ මේ කිරි හොඳෝ මං මගේ ජාසොන්ට ප්ලේන් එක කරන් දෙන්න ඉන්නේ මේ කෝපි ගඩේට යන්නයි එන්නයි අනේ මේ ඵලයන් යන්න මගේ මුකුත් නැහ ඵලයන් යන්න ඵලයන් ඉදි මේ ඔය බයිසිකලේ ගහකට හේතු කළා පිපිඤ්ඤ වලක් කරවිල වලක් යවපන් ඒට වැඩිය ප්‍රයෝජනයි කබල යැතු මොකමේ මෑමරි චහිකුන්ට කෑ වගේ ඇයි පයින් මේ නෑ හොරතලායි අපේ මුදලාලිගේ බයිසිකලේ කැඩිලා මම සල්ලි ටික එකතු කරගන්න පයින්ම යන ගමන් මේ හා පයින් යන්නේ කිසිම නරකමත් නෑ පුංචි ගතියකුත් තියෙනවා දැන් බලහන්කෝ මම ඉපදුණු දවසේ ඉඳලා ඇවිදින්නෙම පයින්නේ ආ එතකොට හුරතලා අයියා ඉපදුණු දවසේම ඇවිද්දද ඉපදුණු දවසේ ඇවිද්දද බෙහෙතුවද මං වහුපැටියේ කියලා නෑ ඉතින් හුරතලා අයියා මම කිව්වේ ඉපදුණු දවසේ ඉඳන් ඇවිද්ද කියලා ඒකයි මම හැව්වේ එහෙම හරි 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 ඒ කතාව වලින් වැඩක් නෑ මට බයිසිකලයක් හොයාගන්න නැද්ද බයිසිකලයක් තියෙනවා තියෙනවා මරු බයිසිකලයක් කාගේද වෙනින් කාගේද අපේ කිරි හොඳාගේ කීයක් විතර වෙයිද මම කිරි හොඳත් එක්ක කතා කරලා අඩු ගානකට අරන් දෙන්න බලන්න හැබැයි ඉතින් මට සලකන්ට ඕනේ හරිද හරි හරි ඒවා බැරියයි ඉතින් හා බාණ්ඩේ හොඳයිද බාණ්ඩේ හොඳදත් කියලා අහනවා ඈ මලකඩ තියෙනවා ලොරි භාගයක විතර පටවන්නේ එච්චරයි අයියෝ ඔයා මේ එහෙම ලදරමත්ද මට පංගරයතු කරන්න හදන්නේ ලදරෙම මලකඩ ටික හූරලා හොඳ තීන්ත පාරක් දෙපාරක් ගාලා ගත්තා නම් පට්ට බයිසිකලේ මේ මට මේ පට්ට බයිසිකල් වලින් වැඩක් නැහැ මම යනවා පයින්ම මේ සල්ලි ටික එකතු කරගන්න ඉතින් යන එකන තියෙන්නේ මට මොනවද කියන්නේ මානයක් ඇතුළත සල්ලි දුන්නේ නැත්තම් රාලහාමිට කියන එක කියනවාමයි යකෝ ණයට ගන්නකොට හොඳයි ණය ඉල්ලනකොට තමයි කාට කාට ඩෝන් යන්නේ කෝපි කඩෙන් ණයට කාපු බව අපි රාලහාමි දැනගත්තොත් එහෙම අපෝ විසුමක් වෙන්නේ मिनसुदा
දැන් මම උනත් ස්වාමිනේ පහුගිය ටිකේ කොරටුට ගියේ නෑනේ. ඔය සුරම් මැට ගෙදර වැට ටික සේරම මම තමයි කරලා දුන්නේ. පහුගිය දවස් ටිකේ නිශානි ගෙදර හිටපු හින්දා මට හරිය පහසුවක් ලැබුණා. සේරම වැඩි ටික කළානේ හාමිනේ. ඔය ඇඳිරි නීතිය දවස් ටිකේ මේ කඩේ තිබිච්ච බලු ටික සුටුස් කාලා ගියානේ. සිල්ලර කඩවල විතරක් නෙමෙයි හාමිනේ. බලන්න එපා ඒ ටව මේ හાર્ඩ්වෙයාර් එකට තිබිච්ච දිග පොලිම. මේ හાર્ඩ්වෙයාර් මේ මොනවා ගන්නද? අයි හාමිනේ ඉතින් ඔය මේ මේ ඔය ලිම් පඩිය කැඩිච්ච එකයි අරවා මේවා ගෙවල් වල සුරු සුරු අඩුපාඩුක ඔක්කොම ඉතින් ගෙදර ඉන්න මිනිස්සු ටිකට කරේ. ආ සුරිමල් මහත්තය? ආ හරි. ආ කිරියොන්ද උඹ සල්ලි අරන් දාවේ හාමිනේ මට දෙන්නකෝ ලොකුවට අකුරු ලියන්න පුළුවන් හොඳ පෑනක් පෑනක් ඒ මොකටද මොකටද කුඹුරු කොටන්න පෑනක් ඈ ආ බලන්න බයිසිකලයේ විකිණීමට ඇත හාමිනේගෙන් කැත කතා අහන්න ඕනේ නැහැ නේද දැන් බයිසිකලේ විකුණලා හරි හාමිනේගේ සල්ලි දෙනවා. ඔය ධෛර්ය වාට්ටුව නම් කවුරුත් ගන්නෑ සල්ලි වලට. ඔය බයිසිකලේ අඩි 10ක් යන්න හම්බෙන්නේ නෑ හුලම් බහිනවා. ඊට පස්සේ ඉතින් රිම් එකෙන් තමයි යන්න වෙන්නේ. අනේ මේ මං රේස් පැද්ද ඔය බයිසිකලෙන් කොල්ල කාලේ හුන්නස්ගිරි කන්දේ. හොඳයි කිරි හොඳයි. දැන් කීයටද ඔක දෙන්නේ? වටිනාකම පස්සේ කතා කරමු. දැන් ඕක ඔතන තියලා හැන්දාවට මමද කඩේ ඇතුළට ගන්නෙ. හරිද? මං හැන්දාවට ඇවිත් බයිසිකලේ කඩේ ඇතුළෙන් තියලා උදේට ඇවිල්ලා ආපහු බයිසිකලේ එළියෙන් තියන්න. අනේ මේ මට නම් බෑ ඔය ලදරම පරිස්සම් කරන්න. ඕන තැනකින් ගිහින් තියාගනි. හරි. මං බින්කුලිය දෙන්නම්කෝ. බින්කුලියත් එක්කම හාමිනේගේ ණය ගෙවන්නම්කෝ. අලහමිට මේ පැත්තට ඉන්නේ. ඔනේ අපෝයි. ඉරියොන්ද මං කියන්නද? අනේ හාමිනේ. මතු ආත්ම සිටු දේවියක් වෙනවාමයි කියන්න නම් එපා රාලහමිට. කියන. මේ මොකද? මේ අපේ කිරි හොඳාගේ බයිසිකලේ. බයිසිකලේ කිරි හොඳා. කොහෙන්ද කිරි හොඳා? ඈ? කිරි හොඳා. කිරි හොඳා. මම දන්නවා කිරි හොඳා විත්තිය. මං අහන්නේ අපේ කිරි හොඳා කොහො කියලා. උනේ බයිසිකලේ මෙතන දාලා කිරි හොඳා කඩේ පිටිපස්සෙන් ඕවිත පැත්තට ගිහින්. හාමිනේ කිරි හොඳ ආවම බයිසිකලෙත් අරගෙන ගෙදර එන්න කියන්නේ. මේ සුනිවල් මහත්තයා දැකලයි මේ පැත්තට හැරුනේ. වැදගත් දෙයක් තියෙනවා කියන්න. යමුකෝ එළියට. හා යමු. තවද මං ගිහින් එන්න. හා. හාමිනේ ගිහින් එන්න. හා. අවුලේ අපි රාලහට ගියාද? ගියා ගියා වරෙන් එළියට. මේ වේ ලතර මර්ගන් පලයා ඕක විකුණලා මට උඹේ ණයකේ වා ගන්න ඕන කමක් නැහැ මං කොහොමවත් ඕක විකුණන්න ඉන්නේ හාමිනේ ඇයි අපි රාලහන්දි කියලා අලු බයිසිකලයක් ගන්නද
ගුරුවරයා වගේ මට පුළුවන් මේ බයිසිකල් එකේ නැගලා යන්න. ආ! මේකෝ බයිසිකෝ. මේ කිරියොඳු. මේ බයිසිකල් එක මට කීයකට විකුණනවා? මේ යම් කොහෙලා ගෙදෙත් එහිදි කතා කරගමු. නේ? සාමාන්‍ය මුදලකට දෙනව නම් මං ගන්නවා. ඔව්. හරි හරි මෙතන කතා කරන්න බෑනේ. යම් කොහෙ? මේ 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 ඔය බයිසිකලේ කීයට වික්කත් කමන්නේ. හැබැයි වික්ක බවටයි ගත්ත බවටයි දෙන්න ලියුම් දෙයක් හුවමාරු කරගන්න එක හොඳයි. ආමිනේ. කිරි හොඳා ඔය බයිසිකලේ විකුණන්නේ ආමිනේගේ නම බේරන්න නෙමෙයි. එහෙනම් ඔය සල්ලි ටිකක් දාලා දැන් අර මේ කොල්ලෝ පදිනවනේ මොනවාද අර මේ ඔය ස්පෝර්ට්ස් ඔය බයිසිකල් වගේ ආ ඔය රාලහමිටි කියලා ඒකක් ගන්න හදන්නේ. බෑද? මේ වෙලාවේ ලොකු හාමුදුරුවෝ එහෙම තීරණයක් ගත්ත එක බොහොමත්ම හොඳයි. නේද සුනිමල් මහත්තයෝ? නැතු නැතු රාලහමි. දවස් හතක් පිරික් කියනවා කියන එක ගමටත් හොඳයි රටටත් හොඳයි. දුගි රජවේ රජදු ගිවේ කරකේ වීරත රෝදවගේ. හැමිනේ මගේ නාය සල්ලි ටික ඔක්කොම ගන්න. තත්හරි. හා දැන් අපි ණය නැහැ, බයත් නැහැ. එක එක කතා මොකුත් අහන්න ඕමනාවකුත් නැහැ. කිරියොඳ මං උඹට බයිසිකලේ විකුණන්න කිව්වෙත් නැහැ. බයිසිකලේ විකුණලා අපේ කඩේ ණය ගෙවන්න කිව්වෙත් නැහැ. ආ මේ ඉන්නේ කිරියොඳ. ඕ බයිසිකලේ මේ රාලයි බයිසිකලේ මේ රෝද දෙක කැරකෙන්නේ දෙපාරකට. මලකටත් කෑලි වැටෙන හොව ගාලා ඉතින් වැදෙන්නෙත් නෑ යන්න බෑ. මං ඒක වික්කා. වික්කා? මරු කතාව ඒක. රාලහමි ඔය බයිසිකලේ විකුණලා තියන්නේ රාලහමිට කියලා. දැන් ඔය මේ කොල්ලොපදින ස්පෝර්ට් බයිසිකල් තියෙනවනේ, ඔන්න ඔය බයිසිකලයක් ගන්න. මම දන්නවා. මමයි විමලාවතී හාමිනේ ගෙදර නැති දවස්වල සැරින් සැරේ මේ කඩේට ඇවිල්ලා එක එක જાති ණයට කාලා තියෙනවා. අනේ රාලහාමි, ඒ ණය නම් ඔක්කොම ගිව්වා. අනේ බනින් දෙපා මේ කට. සුනිමල් මහත්තයෝ, කෙනෙක් ණය වෙන්න ඕනේ නැති බැරි කමකට. එහෙම නැත්තම් දෙදකට දුකකට. එහෙම නැතුව මේ බඩජාරි කමට නෙමෙයි. ඒක නම් සම්පූර්ණ අතර රාලහාමි. ඇවිද්ද පය දහස් වටී කියලා කියමනකුත් තියෙනවනේ.